පෞගේ දවසේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා පාර්ලිමේන්තුව අමතලා කිව්වා ආර්ථිකය යලි નિયમિત තත්වයට ඇවිල්ලා තියෙනවාය ජනතාව හරි උනන්දුයි විනෝදය සහ විවේකය ලබා ගන්න දුරගමනකට කෝච්චි ටිකට් එකක් බුක් කරගන්නත් දැන් විශාල අභියෝගයක් වෙලා තියෙනවායි කියලා මේක ආර්ථිකයේ යථා තත්වයට පත්වීම පිළිඹු කරන සාධකයක්ද අපි මේ කරුණු සාකච්ඡා කළ යුතුමයි ඒ සඳහා අද පැතිකඩ වැඩසටහනට තමත්ම ගෞරවයෙන් ආරාධනා කළා නිදහස ජනතා සභාව නියෝජනය කරන කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර මහත්මයාට සුබ දවසක් මන්ත්‍රීතුමනි සුබ දවසක් අශෝක මන්ත්‍රීතුමනි ඔක්කොම කාරණාවලට කලින් මම කැමතියි මේ පහුගිය සිකුරාදා නිකුත් වුණු ජනාධිපති දුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය කියන ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ කෘතියට අවධානය යොමු කරන්න. ඒකේ 63 වෙනි පිටුවේ මෙහෙම කියනවා. පහුගිය පාර්ලිමේන්තු මැතිවරණය සහ එහි ප්‍රතිඵල සම්බන්ධයෙන්ුයි කතෘ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ සටහන තියන්නේ. අපට മന്ത്രിවරුන් 150ක් සිටීම වාසියකට වඩා අවාසියක් විය මේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පහුගිය මහමැතිවරණයේදී ආසන 150ක් සිටීම ගැනයි කතුවරයා සඳහන් කරන්නේ. අපට മന്ത്രിවරුන් 150ක් සිටීම වාසියකට වඩා අවාසියක් විය. අපිට අලුත් ආණ්ඩුවක් පිහිටුවීමට සිදු වූයේ අප අතර නොසතුටටපත් වූ විශාල පිරිසක් සිටියදීය. අපේ විරුද්ධවාදීන්ට අපව පහසුවෙන් විනාශ කිරීමට හැකි වූයේද මේ නිසායි. මේ 150ට ඇතුළත් වුණු කෙනෙක් ඔබ. ඇත්තට එහෙම අවාසියක් තිබුණාද മന്ത്രിවරු 150ක් විතර හිටපු එක පොදුජන පෙරමුණ? අශෝක මට ඍජුවම උත්තරයක් දුන්නොත් නම් මට ඔය කතාව ඇහුවම මටත් නිකන් බොහොම පුදුම සහගත තත්ත්වයක්ට මාත් මුණ දුන්නා. මොකද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කෙරෙහි ජනතාව දැවැන්ත විශ්වාසය ඇතිලා 169ක් ඡන්දය දුන්නා. ඒ 169 ඡන්දය දුන්නාට පස්සේ එතුමා මැතිවරණ වේදිකාවේ එතුමා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපිත් ඇතුළුව කිව්වේ අපට මේ නීති සංශෝධනය කරගන්න තියෙනවා ආණ්ඩුකේ අවස්ථාවේ නොගැලපීම් තියෙනවා. මේවා සංශෝධනය කරගන්න අපට 3/2 බලයක් දෙන්න කියලා. ජනතාව 3/2 බලයක් දුන්නා. මොකද තරුණයෝ ඇවිල්ලා පාරට ඇවිල්ලා චිත්‍ර ඇඳලා මුල් මාස දෙක තුන එතුමා ජනාධිපති ධුරයටපත් වුණාට පස්සේ තමත් සාර්ථකව මේ වැඩේ කළා. ඒ නිසාම ජනතාවගෙන් ඉල්ලපු වරම ඉල්ලපු විදිහටම ජනතාව දුන්නා. මං සාමාන්‍යයෙන් අශෝක විශ්වාස කරන්නේ මේක ඒ ජනතාවට කරපු දැවැන්ත අපහාසයක් හැටියට. මොකද ජනතාව 3/2 බලය දුන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරයා සහ අපි වගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මැතිවරණට ඉදිරිපත් වෙන අපේක්ෂකෝ කියපු කාරණා මත අපි රට හදන සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා. ඒකටත් අනුමැතිය තමයි ජනතාවගෙන් ලැබුණේ. ඒ අනුව മന്ത്രിවරු 150ක් අපට ලැබුණා. ඒක මහා ශක්තිමත් රජයක්. ඉතින් ශක්තිමත් රජයක් පවත්වා ගැනීමට නායකත්වයේ දීමට නොහැකි වීම වෙනත් දේවල් වලින් මකා ගන්න හදන උත්සාහයක් හැටියට තමයි මම මේ දකින්නේ. මට කියන්න තියෙන එකම දේ එතුමා ජනාධිපති ධුරයේ ඉන්න තාක්කල් හා ජනාධිපති ධුරයෙන් පලා යන තාක්කල් මම විශ්වාස කරනවා 150 එතුමාට විරුද්ධව කිසි කෙනෙක් ඡන්දය පාවිච්චි කළේ නැහැ. රජයේ ගෙන ආපු සියලු යෝජනා වලට ඒ සියලු දෙනා තමන්ගේ ඡන්දය කැමැති බවට ප්‍රකාශ කළා. මෙතුමා මේ කියන්නේ ඇමති ධුර අපේක්ෂාවෙන් මම හිතන්නේ යම් පිරිසක් මේ නාම යෝජනා ඉල්ලුවා ඒ අයට නාම යෝජනා දීම වැරදි කියලා ඔය ළඟම ඔතන තියෙනවා. ඒ කතාවේ නම් පොඩි අත්තක් තියෙනවා. හැබැයි දැන් ඇමතිවරු අපේක්ෂාවෙන් කිව්වහම මේ ඔය සාමාන්‍යයෙන් මැතිවරණට ඉදිරිපත් වෙන ඕනෑම කෙනෙක් ඇමතිවරු අපේක්ෂාවෙන් ඉන්නවා. ඒක නරක හැඟීමක් නෙවෙයි. නරක හැඟීමක් නෙවෙයි. මමත් අපේක්ෂාවෙන් හිටියා. බොරු කියන්නේ ඕනේ නෑ. දැන් ඒතු මොකද ඒතුමා වියත්මගේ රැස්වීම වලදී කිව්වා වියත්මගේ වහලා යම් පිරිසක් පාර්ලිමේන්තුවට එන්න. ඒතර ජනතාව අපට කිව්වා ඔයාලත් දැන් පාර්ලිමේන්තුවට යන්න. අපි පාර්ලිමේන්තුවට ඉල්ලුවා ජනතාව අපිව ඉහළින්ම ඔසවල තියලා පාර්ලිමේන්තුවට එව්වාද මමත් බලාපොරොත්තුෙන් හිටියා මේ මටත් ඇමතිකමක් එනවා නම් හොඳයි කියලා. ඉතින් රත්නසේකර මන්ත්‍රීතුමනි දැන් ඔබතුමාට කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාව මනාප 1,43,000කටත් වැඩියෙන් දුන්නා. පළවෙනි පාරට ඔබතුමා ඡන්දයකට ඉදිරිපත් වුණේ. මේ ජයග්‍රහණයෙන් පස්සේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඔබතුමාව පත් කළා කුරුණෑගල දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා හැටියට. ඒ වෙලාවේ අපිට පෙනුනේ මේක ලොකු තනතුරක් හැටියට මේ දැනටත් ඉන්නෝනේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව වල සභාපතිවරු. ඒ කියන්නේ මුළු දිස්ත්‍රික්කෙම ආසන හැම එකේම වැඩ කටයුතු සංශෝධනය කළා. වැඩ කටයුතු සම්බන්ධීකරණය කළා. එක මිටට අරගෙන මේකේ වැඩ කරන්න පුළුවන් කියලා. දැන් ඔබලට එහෙම බලයක් ලැබුණේ නැද්ද එතකොට? ඇත්තටම අශෝක මහත්මයා මේ සමාජයේ හිතාගෙන ඉන්නේ ඒ විදිහට තමයි. දැන් මම මේ රල්නික්කම් සිංහ මැතිතුමා ජනාධිපතිවරයාට පත්වන තෙක්ම කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති හැටියට හිටියා. ඒතර ඇත්තටම මමත් එක්ක රාජ්‍ය නිලධාරීන් දිස්ත්‍රික් ලේකම්තුමා ප්‍රධාන ලේකම්තුමා ඇතුළු රාජ්‍ය නිලධාරීන් බොහොම සුහදව ඊටමත් සතුටින් මාත් එක්ක වැඩ කළා. හැබැයි ওই සමාජයේ හිතාගෙන ඉන්න මට්ටමේ මහ බලයක් නෙමෙයි යම් තරමක බලයක් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිට නැහැ. හේතුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව සභාපතිට කළ හැක්කේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව රැස්වීම තියන්න පුළුවන්. ඇත්තෙන්ම ඒකේ හරිනම් ඒ පනතේ හා චක්‍රලේඛනවල හැටියට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව තමයි සියලුම අමාත්‍යාංශ සම්බන්ධීකරණය කරලා එතෙන්ට ගේන්න අවශ්‍ය. හැබැයි ඉස්සර ওই දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයාට පත් කරේ කැබිනට් ඇමතිවරයෙක්. දැන් මේවර ඒ දිස්ත්‍රික් වල වැඩිම ඉහළම වනාප ගත්ත පිරිසක් මේ ඇමතිවර දෙන්න බැරි නිසා විය හැකි ඒ දූරවලට පත් කළා. හැබැයි දූරවලට පත් කළාට ඒ දිස්ත්‍රික්කවල ඒ බොහෝ තැන්වල කැබිනට් ඇමතිවරු එලෙසින්ම හිටියා. ඒතර ඒ වගේම මේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දැන් අපි පත් වෙනකොටත් මේ පළාත් සභා නැහැ. එතකොට ආණ්ඩුකාරවරයා නිල බලයෙන් ඒ සම සභාපති. ඒතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ධූරයට මේ පැත්තෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පත් වෙනවා. අනිත් පැත්තෙන් ආණ්ඩුකාරවරයා පත් වෙනවා. ඒ නිසා ආණ්ඩුකාරවරයා ඇතැම් තැන්වල කුරුණෑගල නම් ඒක උනේ නෑ මම හිටපු කාලේ. ඇතැම් තැන්වල ආණ්ඩුකාරවරයා තමයි ඇත්තට මේ මීටින් එක පවා මූලාසනය ගත්තේ. සමහරට අර පාර්ලිමේන්තුවෙන් පත් කරපු මන්ත්‍රීවරයා බොහොම ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් නෙවෙයි. කැබිනට් ඇමතිවරයෙක් නෙවෙයි. නිසා ඒ ප්‍රොටෝකෝල් එකේ බලතලයේ ආණ්ඩුකාරයාගේ බලතල ඉහළින් තියෙන්නේ සාමාන්‍ය මන්ත්‍රීවරයෙකුට වඩා. ඒ නිසා එහෙම තැන්වලත් කෙසේ හෝ මේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිට ඇත්තටම කළ හැකිව තිබුණේ රජයෙන් වෙන් කරනවා නම් යම්කිසි විමධ්‍යගත අයවැය යටතේ යම් මුදල් ප්‍රමාණයක් හෝ යම්කිසි මේ දිස්ත්‍රික් මට්ටමට නැත්නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමට වෙන් කරපු යම් මුදල් ප්‍රමාණයක් තියෙනවා නම් අන්න ඒකට විවිධ මාර්ගවලින් යෝජනා ආවහම ඒ යෝජනා ඇත්තටම ප්‍රතික්ෂේප කරන්නත් බෑ. කවුරු හරි යෝජනා එවන්නේ ඒ යෝජනා ටික අනුමත කරලා අත්සන් කරලා යවලා දිස්ත්‍රික් ලේකම්වරු හා ප්‍රධාන ලේකම් එක්ක එකතු වෙලා ප්‍රාදේශීය ලේකම්වරු සම්බන්ධ කරන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව තිබුණා. ඒ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව වල හිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ മന്ത്രിවරුමයි. ඉතින් ඒ අය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවෙන් එවන යෝජනාවට අත්සන් කිරීමක් කර මන් දන්නේ අදටත් එදත් අදත් එක යෝජනාවක්වත් ප්‍රතික්ෂේප වුණු අවස්ථාවක්. දැන් මේක අහගෙන කෙනෙකුට කියන්න පුළුවන් නෑ ඔබතුමාට ඕන නම් ප්‍රතික්ෂේප කරන්න තිබුණා නේ කියලා කියන්න පුළුවන්. නමුත් මේ සිස්ටම් එක ඇතුලේ එහෙම ප්‍රතික්ෂේප කිරීමක්වත් නව යෝජනා ඉදිරිපත් කිරීමක්වත් නෑ. දැන් නීතියට පටහැනි චක්‍රයකට පටහැනි යම් දෙයක් තියෙනවා නම් අපි ආපස්සට හරවලා යවනවා. ඒක මේක මේ චක්‍රලේඛනට අනුකූලව එවන්න. ඒ අරෙන්න මේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිට එහෙම ලොකු දෙයක් දැන්නම් මේ මොහොතේ ඒ අවස්ථාවේ ලොකුට කරන්න දෙයක් තිබ්බේ නැහැ. හැබැයි අපි දැන් ඔබතුමාලා කියන මේ කාරණේ අපි අපේ පැත්තෙන් බලන්නත් එපා, ජනතාවගේ පැත්තෙන් බලන්නත් එපා. දැන් මේ කමිටු පත් කිරීම තුල තිබිච්ච අරමුණේ තිබුණේ වඩා විධිමත් ලෙස මේ දිස්ත්‍රික්කයක් ඇතුළේ කරන සංවර්ධන කටයුතු සම්බන්ධීකරණය කරන එක. එතකොට ඔබ කියන්නේ මේවා නිකන් සැරසිලි හැටියට දුන්නයි කියලා දෙක එක മന്ത്രിවරුන්ට. ඇත්තෙන්ම මම විශ්වාස කරනවා සැරසිලි කෙසේ වෙතත් වෙන තනතුරක් දෙන්න බැරි නිසා මේ තනතුර දුන්නා කියලා මට හිතෙනවා. අනිත් පැත්තෙන් ඒක ෆෝමල් ස්ට්‍රක්චර්ඩ් මට මේ ව්‍යුහාත්මකයි. ඒකනේ ඒ කොටින්ම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිට යම් ක්‍රියේටිව් වැඩක් කරන්න දිස්ත්‍රික්කය තුල හැකියාවක් නැහැ. ඒතර එයාට දිස්ත්‍රික් ලේකම්වරයාත් එක්ක එකතු වෙලා මේ වෙන ප්‍රතිපාදන ටිකෙන් අර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව වලින් එන යෝජනා ටික මේ උඩට එවලා ඒ ටික අනුමත කරලා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව රැස්වීම තියලා මොන මොනවා හරි අමාත්‍යාංශ වලින් පළාත් අමාත්‍යාංශ වලින් යම් අඩුපාඩු වුණාද කියලා බලලා ඒ ටික කිරීමේ හැකියාවක් තිබුණා. යම් දෙයම ඒ ඇරෙන්න මේ මහජනතාව හිතන් ඉන්න මට්ටමේ මුළු දිස්ත්‍රික්කෙම අකුලවල අරන් මුළු දිස්ත්‍රික්කෙම සංවර්ධන කටයුතු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව සභාපතිට ඔකට ජනතාව කියන්නේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව සභාපති නෙමෙයි දිස්ත්‍රික් සංවර්ධන කමිටුව සභාපති. ඉස්සර එහෙම තිබිලා තියෙනවා දිස්ත්‍රික් සංවර්ධන කමිටුව කියලා જાතියක්. හැබැයි දැන් මේ තත්ත්වය තුළ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව සභාපති එහෙම මුළු දිස්ත්‍රික්කෙම අතට අරන් සමහර මහජනයා හිතන් ඉන්නවා මේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට මුදල් වෙන් වෙනවා කියලා. 1 රුපියලක්වත් මං ඉන්න කාලේ නම් ඕනේ නැහැ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට. මුදල් වෙන් වෙනවා විමධ්‍යගත අයවැය යටතේ. දැන් മന്ത്രിවරුන් ඒ කාලේ විමධ්‍යගත අයවැය යෝජනා ඉදිරිපත් කරනවා. ඒ മന്ത്രിවරු යෝජනා ප්‍රතික්ෂේප කරන විදියක් නැහැ. අපට සුළුසුසු යෝජනා තියෙනවා නම් ආපහු മന്ത്രിවරයාටම ආයි කියලා යවනවා. මේකට හරි යෝජනාව කරන්න. ඒ වගේම අනික් යෝජනා ටිකත් එහෙම තමයි. ඒක ආපුවම ඒක අනුමත කරලා යවලා. හැබැයි දිස්ත්‍රික්කයේ වැඩ කටයුතු ටිකක් සම්බන්ධීකරණය කිරීමේ හැකියාව තිබුණා. විශේෂයෙන් කොවිඩ් කාලේ අපි හිටියේ මම හෘද සාක්ෂිට එකඟව සතුටු වෙනවා. කොවිඩ් මර්ධනය කිරීම සඳහා ඒන්නත් කරන වැඩසටහන් ඒවම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ මූලිකත්වයක් ඇතුව අපි සැලකිය යුතු වැඩ කොටසක් ඒ කාලේදී කළා ජනතාව බේරා ගැනීම සඳහා. ඒක මම සතුටු වෙනවා. ඒ අරින්න මහත් සංවර්ධන වැඩක් ලොකුවට කරන්න හැකියාවක් නැහැ. දැන් අපි පහුගිය සිකුරාදා තවත් වැදගත් කාරණයක් වාර්තා වුණා. රෝහිත අබේගුණවර්ධන කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ව පත් කරනවා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට නැත්තම් කෝප් කමිටුවට. දැන් මම ඔබතුමාගෙන් මේ ප්‍රශ්නේ අහන්නේ ඔබතුමා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දිගු කලක් කළමනාකරණ පීඨයේ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක්. දැන් මේ කෝප් කමිටුවේ ක්‍රියාදාමයත් කෝප් කමිටුව රජයේ මුදල් රාජ්‍යයට සම්බන්ධ වැය මේවා පිළිබඳව බලන්න පැවරෙන වගකීමත් එක්ක ගත්තාම මේ පත්කිරීම පාර්ලිමේන්තු ක්‍රමය ඇතුලේ අපි කොහොමද කියවන්න ඕන? දැන් ඇත්තටම පාර්ලිමේන්තු වේ එක සම්ප්‍රදාය විය හැකි ඇතම් කමිටු තියෙනවා. ඒ කමිටු වල සභාපති ධූරය ආණ්ඩු පක්ෂයට යනවා. ඇතම් කමිටු තියෙනවා ඒ කමිටු වල සභාපති ධූරය විපක්ෂයට යනවා. මගේ දැන් මුදල් කමිටුවේ සභාපති ධූරය විපක්ෂයට යනවා. ඉතින් ඔය කෝප් කමිටුවේ සභාපතිවරය ආණ්ඩු පක්ෂයට යනවා. ඉතින් ආණ්ඩු පක්ෂේ කෝප් කමිටුව තියෙන්නේ මේ රාජ්‍ය ව්‍යවසායන් කියන්න බෑතර මේක රාජ්‍ය සංස්ථා මණ්ඩල කියලා කියමු අපි. මොකද ව්‍යවසාය කියන වචන අපිට දාගන්න අමාරුයි. මගේ අදහස ඇටියට කෙසේ හෝ රාජ්‍ය ව්‍යවසායන් කියන જાතිය නිසි පරිදි කටයුතු කරනවාද කියලා හොයලා බලලා විමර්ශනය කරලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පත් කරන කමිටුවක්. ඉතින් ඇත්තටම මේකේ කමිටුවේ විමර්ශන ප්‍රධාන වශයෙන්ම ඕන කමිටුව ඉස්සරහට ඕන ආයතනයක් ගෙන්නලා රාජ්‍ය ව්‍යවසායන් ගණන රටන ලයිස්තුවක් තියෙනවා ඒකේ. ඒක ගෙන්නලා විමර්ශන කිරීමේ හැකියාවක් තියෙනවා. ඒතර මේ විමර්ශනයන් සම්පූර්ණයෙන්ම ප්‍රධාන වශයෙන් පදනම් වෙන්නේ විගණකාධිපති විසින් ඉදිරිපත් කරනු ලබන විගණන වාර්තාව පදනම් කරගෙන විවිධ ආයතන සම්බන්ධ විගණකාධිපති විගණන වාර්තාවක් ඉදිරිපත් කරනවා. ඒ විගණන වාර්තාව පදනම් කරගෙන තමයි මේ රාජ්‍ය ප්‍රධාන ගණන් ගැනීම් නිලධාරීන් හා ගණන් දීම් නිලධාරීන් කැඳවලා ඒ රාජ්‍ය සංස්ථාව මණ්ඩල රාජ්‍ය ව්‍යවසාය නිලධාරීන් කැඳවලා මේ විමර්ශනයක් එතන සිදු කරනවා. ඒතර හැබැයි දැන් මගේ විශ්වාසය දැන් මම ගත්තොත් අශෝක කිව්වා වගේ මම අවුරුදු 30ක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගිණුම් කරන්නේ පිළිබඳ ආචාර්යවරයෙක්. ඒතර මම විගණකාධිපති දෙපාර්තමේන්තුවේ යම් කාලයක් සේවය කරලා තියෙනවා. මම රජයේ ගණකාධිකාරී සේවයේ ගණකාධිකාරියෙක් ලෙසත් යම් කාලයක් සේවය කරලා තියෙනවා. ඒතර මමත් ඉල්ලීම් කළා අපිත් ওই කමිටු වලට දාන්න කියලා. මොකද අපට අවංකව ඒ කමිටු වල යම් වැඩ කිරීමේ හැකියාවක් තියෙනවා. දැන් මේ කමිටුවක අරමුණක් තියෙනවා. හැබැයි දැන් මම විශ්වාස කරන්නේ මේ කමිටු වලට දැන් මේ සභාපතිවරු තෝරන්නේ කමිටු වෙන්නේ. ඒතර ආණ්ඩු පක්ෂයයි එකතු වෙලා මේ සභාපති කෙනා තීරුවා. මං කියන්නේ යන්නේ එතුමා මේකට සුදුසුද නැද්ද වැරදිද මේ පත්වීම කියලා. කෙසේ වුවත් මේක පත් කරන්නේ එතන නම් ආණ්ඩු පක්ෂයේ බහුතර කැමැත්තෙන් තමයි කෝප් කමිටුවට පත් කරලා ඉන්න සමාජිකව අතරේ ආණ්ඩු පක්ෂ නියෝජනය කරන අයගේ බහුතර කැමැත්තෙන් කෝප් කමිටුවේ සභාපති පත් කරනවා ඒක විපක්ෂයට දෙන්නේ නැහැ. ඒතර මේක පත් කරන්න ඕන මගේ අදහස නම් එතුමට තියෙනවද නැද්ද කියලා මගෙත් වහන්න ඕන. විගණකාධිපතිගේ වார்த்தාව පිළිබඳ මන අවබෝධයක් තියෙන්න ඕන. විගණනය ගැන මන අවබෝධයක් තියෙනවා. රාජ්‍ය ව්‍යවසාය ගැන මන අවබෝධයක් තියෙනවා. මුදල් රෙගුලාසි ගැන මන අවබෝධයක් තියෙනවා. අන්න එහෙම අවබෝධයක් තියෙන අය තමයි මේකට පත් කරලා මේ විමර්ශනය කළ යුත්තේ. මොකද ඇත්තටම හරිනම් මේක රජය අපේක්ෂා කරන ට්‍රැක් එකේ නැත්තම් ඒ මාවතේ මේ රාජ්‍ය ව්‍යවසාය යනවද කියලා හොයන්න නෙමෙයි හදන්නේ. හරිම පැතිකඩ නිදහස්ව ඇහැරෙන්න අදහස් ඔබ නැවතත් පැතිකඩ වැඩසටහන සමග අද අපේ ආරාධිතයා නිදහස ජනතා සභාව නියෝජනය කරන කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර මහත්මයා. මන්ත්‍රීතුමනි, පහුගිය දවසේ 6 වෙනිදා මාර්තු මාසයේ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව අමතා කරපු කතාවෙදි කිව්වා අට්‍රැක්ටරේ ඉඳන් විශාල බස් රථ දක්වා විවිධ වාහන වලින් අනුරාධපුරේ සිරීපාදේ වන්දනාව යනවා ජනතාව. හරි අමාරුයි කෝච්චියක ටිකට් එකක් බුක් කරගන්නත්. මේ තුලින් පේනවයි කියලා නැවත යථා තත්වයට පත්වලා තියෙනවා. ආර්ථිකය නැවත ප්‍රකෘතිමත් තත්වයට ඇවිල්ලා තියෙනවායි කියලා. දැන් ඔබ මේ විෂය පිළිබඳ අවබෝධයක් තියෙන කෙනෙක්, ඔබ හිතනවාද අපේ ආර්ථිකය යලි ප්‍රකෘති තත්වයට ඇවිල්ලායි කියලා? අශෝක, මම හිතන්නේ මට මේකත් හරි පුදුම සහගතයි ජනාධිපතිවරයා හිතාන ඉන්න විදිය ගැන. එතුමා අර සාමාන්‍ය මහ ජනතාව අතරේ මතයක් තියෙනවා මේ බිමට බැහැපු පොළොවේ පය ගහපු අය නෙමෙයි මේ රාජ්‍ය පාලනයට ඇවිල්ලා තියෙන්නේ. ඒකයි මේ අපේ රටට මේ ව්‍යසනය වුනේ. දැන් ජනාධිපතිතුමා යලි යලිත් තහවුරු කරනවා මේ කාරණාව මේ කතාවෙන්. දැන් මිනිස්සු ඇතරම මේ කාලේ ඔය නුවරඑළියේ තබා තමන්ගේ එදිනෙදා ජීවනෝපාය කරගෙන යන්න බැරුව, ළමයට ඉස්කෝලේ යන්න පොත් ටික අරන් දෙන්න බැරුව, ළමයට ටියුෂන් පන්තියට යවා ගන්න බැරුව, අඩු ගානේ රැකියාවට යන්න බස් එකට වීදම් කර ගන්න බැරුව, ඇතමලා රැකියාවක් නැතුව එදා තුන් වේල කණ්ඩ නැතුව අසාමාන්‍ය දුක් විඳින අතිවිශාල ජනකායක් ඉන්නවා. ඒ අතරේ ඉහළ නැත්නම් ධනපති පන්තිය හැටියට සලකන්න පුළුවන් අය මධ්‍යම පන්තිය අය බවට පත් වෙලා, මධ්‍යම පන්තිය හැටියට සලකන්න පුළුවන් අය දිලිඳු භාවයට පත් වෙලා, දිලිඳු භාවයේ හිටපු අය දරිද්‍රතාවයෙන් පෙළෙන අය බවට පත් වෙලා සමාජයේ මහා ව්‍යසනයක් ලක් වෙලා තියෙනවා. ඒ වගේම මිනිස්සුන්ගේ අනාගතය පිළිබඳ කිසිදු අපේක්ෂාවක් නැහැ. මිනිස්සු ඉන්නේ පීඩාවෙන්. කතාවේ පොඩි ඇත්තක් තියෙනවා. මොකද මිනිස්සු පීඩාවෙන් ඉඳලා කීයක් හරි අමාරුවෙන් හරි හොයාගෙන අනේ මොන අනාගතයක්ද මේ අනාගතයට ඉතිරි කිරීම ආයෝජන මේවා ඔක්කොම පැත්තක තියලා මිනිස්සු යම් ප්‍රමාණයක් නුවරඑළිය යනවා, සිරීපාදේ යනවා. අරත් සිරීපාදේ යන එක අපි මං හිතන්නේ අශෝක මේ බෞද්ධෙක් නම් එකවරක් හරි සිරීපාදේ ගිහින් නැත්නම් ඒක අපි සලකන්නේ ජීවිතේ අඩුවක්. ඒ නිසා මිනිස්සු මොන කනකරුගත් තියලා හරි සිරීපාදේ යන එක යනවා. මං හිතන්නේ ජනාධිපතිතුමාට සිරීපාදේ නම් වැරදුනා. ඒක අපි බොහොම භක්තියෙන් යන වන්දනා ගමනක්. හැබැයි නුවරඑළිය ට්‍රිප් යනවා නම් මේවා මිනිස්සුන්ගේ අතේ. හැබැයි මේ ජනතාවගෙන් කොච්චර ප්‍රතිශතයක්ද? අද වෙනකොට දරිද්‍රතාවයට පත්වෙච්ච මිනිස්සු කොච්චර නම් ඉන්නවද? ඒ නිසා මම විශ්වාස කරන්නේ මේ ඕන කාලයක්. දැන් කොවිඩ් කාලේ ගන්නකො. කොවිඩ් කාලේ අවසර දුන්නා නම් ඒත් ඔය නුවරඑළිය යන කට්ටිය යනවා. ගියානේ. මතකනේ ඔබතුමාට ග්‍රෙගරි වැවේ කොවිඩ් කාලේ කොවිඩ් ව්‍යසනයේ කොවිඩ් පතුරනවා කියලා කට්ටිය ගිහිල්ලා කොවිඩ් කාලෙත් ඕක ගියා. කෝටි 2.2ක් ඉක්ම වූ ජනතාවක් ඉන්න රටේ යම් පිරිසක් නිවාඩු දවසේ දැන් මේ දැන් මෙතන අදත් ඇතුළුව දින 4ක රාජ්‍යයේ නිවාඩුවක්. ඒතර මේ නිවාඩුවට මිනිස්සු අර අතේ තියෙන කීය හරි අරගෙන පොඩ්ඩක් මේ පීඩාවෙ මිදෙන්න මේ දරිද්‍රතාවයෙන් පෙළෙන මිනිස්සු අමාරුවෙන් ඉන්නේ. ඒ නිසා මානසික පීඩාවක් තියෙනවා. ළමයින්ට මානසික පීඩාවක් තියෙනවා. අඩු ගන්න මේක දුර වෙන්න පොඩ්ඩක් කොහේ හරි ගිහිල්ලා එමු කියලා මිනිස්සු අමාරුවෙන් කොහොම හරි යනවා. ඒක දැකලා ජනාධිපතිතුමාට පොඩි මන් දන්නේ පොඩි ජොලියක් හිතිලා දැන් රටේ මිනිස්සු බොහොම සන්තෝෂයෙන් ඉන්නවා මේක මේ ඇත්තටම මට අපට කනගාටුයි මේ මෙවන් පාලකව රටේ හිටපු හින්දා තමයි අශෝක අපට මේ ව්‍යසනයටපත් උනේ මේකත් වරදවා තේරුම් ගන්නව නම් මිනිස්සු මේ දැන් සියල්ල ප්‍රශ්න ඉවරයි ඒ නිසා මිනිස්සු රිප් යනවා කියලා මේක පාර්ලිමේන්තුවේ වෙරෙල මම එතුමාගේ මුළු කතාවම අහගෙන හිටියා පාර්ලිමේන්තුවේ ඒ වෙලාවේ මම හිටියා ඒතර ඒ කතාවේ එතුමා චරපල්ල හැට වැටලා වැටේ කියලා මම ඇත්තටම හිතුවේ නෑ. මම හිතන්නේ දැන් ජනාධිපතිතුමා මේ කතාවේදීම තවත් ඊට වැඩගත් කාරණයක් කියනවා. ඔහු කියනවා 2023 සිට 2027 දක්වා ණය නොගෙවා සිටීමේ తాවකාලික සහනයක් ලබා ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා කියලා. 2023 2027 කාලේ ණය නොගෙවා ඉන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජිත පිරිසත් පහුගිය බ්‍රහස්පතින්දා වෙනකොට ලංකාවට ආවා. දැන් අපි 3 වෙනි වාරිකයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමේ ලබා ගන්න පුළුවන්ද කියන එක පිළිබඳවයි සංවාදයේ ඉන්නේ. මේ ආර්ථිකයේ හොඳ අතට හැරිලා ඉනිපැත්තෙන් මතුවෙනවා 23 27 අතර අපි ණය නොගෙවා ඉන්න සහනයක් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා කියලා. මේ බලාපොරොත්තු ඉටු කරගන්න පුළුවන්ද මොකද අපි තාම අපේ විදේශ ණය ප්‍රතිවිහගත කරගෙනත් නැහැ නෝ පැහැදිලිවම අශෝක දැන් අපි ඇත්තටම අපේ රටේ තිබ්බ මේ ආර්ථික ව්‍යසනයේ ප්‍රධාන හේතු කොටස් දෙකකට කැඩුවොත් එකක් තමයි රට ඇතුලේ ප්‍රශ්නයක් තිබ්බයි රජයේ කියන ආයතනය රටේ ප්‍රශ්නය නෙවෙයි මේක රජයේ කියන ආයතනයේ ඉතාමත් දුර්වල මූල්‍ය කළමනාකරණය නිසා මම මේක දකින්නේ කළමනාකරණයේ දුර්වලතාවයක් නිසා මම මේකෙන් අතාරිනවා 1970 ඉඳලා 77 වෙනකන් තිබ්බ සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ රජය. ඒ වගේම මම මේකෙන් අයින් කරනවා 2005 ඉඳලා 10 වෙනකන් තිබුණු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජය. ඒතර ඒ කාලෙත් මැදවන්ත යුද්ධයක් කළා. අර කාලේ රටේ ආර්ථිකය ගොඩනගන්න යම් ක්‍රියාදාමයක් කළා. හැබැයි එන් එහාට සියලුම රජයන් අඩු වැඩි වශයෙන් ඉතාමත් දුර්වල මූල්‍ය කළමනාකරණයක් පවත්වාගෙන යාම නිසා රජය කියන ආයතනයේ ආදායම අඩුයි වියදම වැඩි දැවැන්ත ආදායම් වියදම් අතර පරතරයක්. දැන් මේ 24 අයවැය ලේඛනයේ ජනාධිපතිතුමාම කියනවා බිලියන 7350ක් ණය ගන්න ඕන ආදායම් ලැබීම හා ගෙවීම අතර පරතරේ. අනිත් පැත්තෙන් අපිට තිබ්බ ලොකුම ප්‍රශ්න තමයි විදේශ විනිමය ලැබීම අඩුයි ගෙවීම අතිවිශාල වශයෙන් වැඩි. ඒ නිසා දැවැන්ත විදේශ විනිමය හිගයක් තිබුණා. සෑම ආණ්ඩුවක්ම කලේ මේ හිගිය පියුවේ දැඩි ලෙස ණය අරන්. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කවුරු කොහොම කිව්වත් යම් නිවැරදි දැක්මක් යම් තැනක තිබුණා. ඒ තමයි මේක ණය ආරම්භ මේක බීරන්න බෑ. ඒ නිසා එතුමා ණය ගන්න එක නැවැත්තුවා. හැබැයි ඒක එතුමාට වැරදුණු තැන තමයි එකවර ණය ගන්න එක නැවැත්තුවා සියලු ණය එකවර ගෙවාගෙන ගියා. ඒතර අන්තිම ඔබට මතකයි අන්තිම ඩොලර් මිලියන 500ක් ණය ගෙව්වා. ණය ආපහු ගෙවන එක මන් නම් දකින්නේ වරදක් කියලා. හැබැයි කෙසේ හෝ එතුමාට හැකියාවක් තිබිය යුතුව තිබුණා. දැන් මේ සංචිතය සම්පූර්ණයෙන් ඉවර වෙගෙන යනකොට මේකට යම්කිසි විසඳුමක් ඕන. දැන් ඒ කාලේ තමයි මම පාර්ලිමේන්තුවේ කිව්වේ ආණ්ඩු පක්ෂයේ ප්‍රතිපත්තිය මට ඒකට හිටපු මහ බැංකු අධිපතිතුමා අජිත් නිවාල් කම්පරාල් මැතිතුමා කතා කරලා කිව්වා එහෙම කියන්න එපා කියලාත් මම කිව්වේ දැන් යනවා නම් අපි IMF එකට ගිහින් හරි යම් සහනයක් මොකද අපට අවබෝධයක් තිබුණා රටේ ආර්ථිකය වැටෙනවා කියලා. මේක හරි වැදගත් කාරණයක්. ඒ කියන්නේ දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවේ දක්වන අදහස් සම්බන්ධයෙන් මහා බැංකුව අධිපතිවරයා කියන්නේ ඊට පෙර පාර්ලිමේන්තුවේ ඉඳලා අස්වැලා ඇවිල්ලා මහා බැංකුව අධිපති වෙච්ච පුද්ගලයා කියනවා මේ මතේ ගැලපෙන්නේ නැහැ කියලා. නෑ එතුමා දැන් අශෝක එතන මහා බැංකුව අධිපති වෙන්න කලින් පාර්ලිමේන්තුවේ ඉඳිමයි. ඒතකොට ඒ කාලේ මුදල් රාජ්‍ය ඇමති. පැහැදිලි. මුදල් රාජ්‍ය ඇමති. පැහැදිලි. හැටියට තමයි මට කතා කරලා කිව්ව ඔක රජයේ ප්‍රතිපත්තිය නෙමෙයි. මම කිව්වා දැන් IMF හරි ගිහිල්ලා මේකට යම් සාහනයක් IMF එකට යාමහා IMF යෝජනාවේ අපි එකඟ වීම ඒ වැඩ පිළිවෙලට යාම මම විශ්වාස කරන්නේ නැහැ මේ ප්‍රශ්නෙට විසඳුමක් කියලා. හැබැයි අපිට ඒක අස්වැසිල්ලක්. පොඩි සහනයක්. අපිට පොඩි කාලයක් ලැබෙනවා. ඒ කාලය තුල අපි හොඳ කළමනාකරණයක් මනා කළමනාකරණයක් කරගෙන ගියොත් රටේ හොඳට ආර්ථිකය කළමනාකරණොත් රාජ්‍ය මූල්‍ය කළමනාකරණය කාර්යක්ෂම කළොත් අපිට යම් ගොඩ යාමකට ඉඩක් එතන තියෙනවා. ඒ නිසා මේ IMF එකට ගිහිල්ලා මේ ප්‍රශ්නේ අපිට අශෝක මම විශ්වාස කරන දේ තමයි අපට IMF එකවත් ලෝක බැංකුවවත් ජපානේවත් ඇමරිකාවවත් අපේ ප්‍රශ්න ටික විසඳලා දෙන්නේ නැහැ. හරි පැහැදිලි. මම හිතුවනේ මම ආයෙ අර ප්‍රශ්නෙට යනවා. ඔබ හිතනවාද අපිට 2023 2027 කාලේ ණය නොගෙවා හිටීමේ తాවකාලික සහනයක් ජනාධිපතිතුමා නිශ්චිතව කියනවා 2023 ජනවාරි මාසයේ ඉඳලා 2027 දෙසැම්බර් මාසය දක්වා ණය නොගෙව ඉඳීමේ සහන කාලයක් 2027 දක්වා අපිට ලබා ගන්න පුළුවන් වෙයි. මම විශ්වාස කරනවා අශෝක මම පක්ෂ ભેදයක් නැහැ. මම හිතනවා බොහෝ විට හැකියාව ලැබෙයි. ඒක අස්සසිල්ලක්. ඒතොර දැන් මම හිතන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කට්ටිය දැන් මේ දවස්වල දැන් අද වෙනකොට මේ සාකච්ඡාවල ඇවිල්ලා ඉන්නවා සාකච්ඡාවල යන තුන්වෙනි වාරිකයේ දෙන්න. ඒ නිසා ඒ ඔය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඔකත් ලැබෙනවා. ඒතොර ණයත් පොඩ්ඩක් ප්‍රමාද කර ගැනීම හැකියාව ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. මේ තියෙන තත්ත්වය උඩ. ඒතොර ඒක හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔතන නෙවෙයි. ණය දැන් අශෝක මතක නැහැ අර මොරටෝරියම් එකක් දුන්නානේ අපේ ව්‍යාපාරිකයින්ට. පැහැදිලි. ඒ මොරටෝරියම් එක පාවිච්චි කරපු බොහෝ දිනකට මොකද වුනේ? ඒතුමලා නොගත්ත ණයක් බැංකුවේ හැදුනා. පොලි එකතු වෙලා. ඒ වගේ මේ අපි ණය අපිට ඒකම වෙමින් තියෙන්නේ. අපිට ඒකම දැන් ණය හොඳම වෙලේ තමයි ණය ගත්තා නම් ණය ගෙවන එක. නමුත් ඇත්තටම දැන් අපිට ණය ගව ගන්න බැහැනේ. ඒක ඔෆිෂියලි මම විශ්වාස කරන්නේ ණය ගෙවන්න බෑ කියලා ප්‍රකට කරපු එක කිව්වේ එක ප්‍රීඑම්ප්ටිව් ඩිෆෝල්ට් එකක් තියෙනවා කියලා මහ බැංකුව අධිපති කිව්වේ එක මම පිළිගන්නේ නැහැ. ඉන් මෙහා තැනකදී මේක කළමනාකරණය කරගතිය යුතුව තිබුණා. ඒකට රාජ්‍ය නායකයෝ මැදිහත් විය යුතු තිබුණා. අපි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ වෙලාවේ ආණ්ඩුවේ හිටපු නෑ අපි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට කිව්වා. දැන් මම මේ බය නැතුව මම පාර්ලිමේන්තුවේ කියනෝ නෙමෙයි නෙමෙයි. අපි මේක කිව්වා මේකට යම් එතුමා කිව්වේ මම උදේට ටෙලිෆෝන් එක අරගෙන හිඟන්නවා වගේ යම් යම් තැන් වලට හැම තැනකටම කතා කර කර තමයි මේක මෙහෙමවත් ගෙනියන්නේ. අපි වෙනම පසුපෙළ මන්ත්‍රීවරු ගිහින් මහ බැංකුව අධිපතිවරයා එක්ක සාකච්ඡාවක් කළා. ඒ වෙනකොට අධිපති රජිත් නිවාල් කබ්‍රාල්. ඒතර එතුමා එක්ක සාකච්ඡාවක් කළා මේක මේ ඊට මෙහා තැනකදී විසඳන්න කියලා. හැබැයි අජිත් නිවාල් කබ්‍රාල් මහත්මයා මම පිළිගන්නවා එතුමා යම් තැන එතුමා අර ප්‍රීඑම්ප්ටිව් ඩිෆෝල්ට් කියන එක ප්‍රකාශයටපත් කළේ නැහැ. ඒ කියන්නේ මේ බංකොලොත් භාවයම කියන්න බෑ ඒකට. නමුත් අපිට ණය ගෙවීමේ හැකියාවක් නැහැ කියන එක ප්‍රකාශයටපත් කළේ නැහැ. නමුත් මේ රජ ආවට පස්සේ ණය ගෙවීමේ හැකියාව පිළිබඳ නන්දලාල් මහත්මයා ආවට පස්සේ ඒක ප්‍රකාශයටපත් කළා. ඒතර ඒකෙන් අපිට දැවැන්ත අර්බුද ගණනාවක් නිර්මාණය වුණා. ඒතර ඒ දැන් මේ යන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් බිලියන 3.9ක් ණය ගන්නවනේ. ඔව්. ඒතර මේ තියෙන ණය වලට ණය එකතු වෙනවා. යම් කිසි හාකට් එකක් නැත්නම් ණය අඩු කිරීමක් තියෙනවා නම් ඒක සැබෑ ලෙසම රටට වාසියක් තමයි. ප්‍රමාදයක් තියෙනවා නම් ඒ ප්‍රමාද කිරීමේ හැකියාවක් තියෙනවා නම් ඒකත් අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒක හොඳයි. හැබැයි 27 ගෙවන්න වෙනවනේ. ඒ 27 ගෙවන්න වෙනකොට මොකද්ද තියෙන සැලැස්ම? අපිට වැඩපිළිවෙලක් නැතුව නම් යන්නේ අවුරුදු 5ක් නෙමෙයි 8ක්. සහන කාල ලැබුණත් ගොඩේමක් අපිට දකින්නට තියෙන අවස්ථාව ඉතාමත්ම විරලයි. මන්ත්‍රීතුමනි බෙහෙවින්ම ස්තුතියි අද පැතිරි සංවාදයට එක්වුණා. බොහොම ස්තුතියි අපට ආරාධනා කළාට.